बटर टिका दागे ना बीट करना ही होना मेकअप क्रीम मेकअप वगैरह में कम बीट कर गाना ओगलो टे में तो इधर क्या मती बटर वगैरह गाना पुलवा सामाने कांबर उसना तेजी बटर रेका गाना सीनी टिक गोट ब्रेंडर कल्ला कुड विधि तीन इक्मेंट के हदागा पुलवा मेन मेघ अंट बीटला तीनों दमेट इक बितर इकतरा දැන් අපි මේකට පිටි ටික එකතු කර ගන්න ඕන පිටි ටික එකතු කරලා ඉවර වෙලා කොෆි හදපු මිශ්‍රණය එකතු කර ගන්නයි තියෙන්නේ පිටි ටික බේකින් පවුඩර් දාලා කලලා තමයි එකතු කරන්න ඕන අපි පිටි දාලා බීටර් එකකින් බීට් කරන්නේ නැහැ මේ වගේ ස්පැචුලා එකකින් කලවම් කර ගන්නවා විතරයි මිශ්‍රණයට වැන්න ටිකක් එකතු කරගමු මේකේ තියෙන්නේ කිරි ටිකකට Nescafe මිශ්‍ර කරලා නැත්නම් අපිට කෝපි ටිකක් දාගන්නත් පුළුවන් ප්‍රමාණවත් රෙසිපි එකේ තියෙනවා දැන් මේක හොඳට මේ විදිහට කලවම් කරගන්න දැන් අපිට තියෙන්නේ මේක බේක් කරගන්න මේක අපි හදාගත්තේ අද 500 මිශ්‍රණය අපි දැන් මේක 500 කේක් ක්‍රේකර තමයි දාන්න හදන්නේ මේ විදිහට ලයිනින් කරගත්ත කේක් තැටියකට මේ මිශ්‍රණය දාගන්නවා ලයින් කරගන්න විදිය මම අනිත් වීඩියෝස් වල කියලා තියෙනවා මම ඒකේ ලින්ක් එක වීඩියෝ එක උඩින් දාන්නම් ඒක ගිහිලා බලන්න දැන් මේක 180ට විනාඩි 10ක් ප්‍රී හීට් කරපු අවන් එකකට තමයි දාන්න ඕන කේක් එක දාද්දී අනිවාර්යෙන්ම විනාඩි 10ක් ප්‍රී හීට් වෙලා තියෙන්න ඕන හැබැයි අවන් එකේ උෂ්ණත්වය වැඩි නම් විනාඩි 5ක් තිබ්බත් ඇති
මේ අවන් එකේ හැටියට නම් මම අවන් පාඩම ගැන කියලා දුන්න සම්පූර්ණයෙන්ම මේ විස්තරේ මේක ඉනවැක්ස් අවන් එකක් මේ අවන් එකේ හැටියට 120ට තමයි දාන්න ඕන ඒ වගේම මම මේකට ෆෑන් එක නැතුව උඩයට කොයිල් දෙක තියෙන තමයි දාලා තියෙන්නේ අවන් ගැන සම්පූර්ණ විස්තරේ මගේ තුන්වෙනි කේක් පාඨමාලාවෙන් බලා ගන්න ලින්ක් එක තියෙනවා මේ වීඩියෝ එක උඩ මේ තියෙන්නේ මං අද හදාගත්ත කේක් එක දැන් අපි මේ කේක් එක හොඳටම නිවුනට පස්සේ අයිසිං කරගන්නයි යන්නේ මං අද කොෆි අයිසිං එකෙන් තමයි අයිසිං කරගන්නේ සාමාන්‍ය බටර් අයිසිං එක අනාගත්තුත් ඔයගොල්ලෝ ඒක ඉතුරු වෙලා තියෙනවා නම් ඒකෙත්ම කොෆි අයිසිං හදාගන්නත් පුළුවන් මේ විදිහට බටර් අයිසිං එක හදාගෙන ඒකට කොෆි ටික පවුඩර් ටිකක් එකතු කරලා හොඳට අනාගත්තාමත් හරි. එහෙම නැත්නම් ඕගොල්ලෝ කොෆි අයිසිං එකම විතරක් කනනවා නම් බටර් එක බීට් කරන වෙලාවෙදී ඒකට කොෆි පවුඩර් ටිකක් දාලා නැත්නම් නෙස්කැෆේ ටිකක් දාලා බීට් කරගන්න. රෙසිපි එක මම දාන්නම්. මේ විදිහට අපි හදාගත්ත කොෆි අයිසිං එක කේක් එකේ ගාන තමයි දැන් යන්නේ. මේ තියෙන්නේ මං අද හදාගත්ත කේක් එක කොටස් දෙකකට බෙදලායි තියෙන්නේ දැන් මේක අපි සෑන්ඩ්විච් කරන්නයි හදන්නේ මේ විදිහට මම අද කොෆි වලින් sugar syrup එකක් හදාගෙන තියෙනවා මේ sugar syrup එක හදන විදිය මගේ කලින් වීඩියෝස් වල තියෙනවා ඒක බලලා හදාගන්න මේකට මම ක්‍රේව් එකක් විදිහට කොෆි පවුඩර් ටිකක් ඇඩ් කරා දැන් මේකෙන් ෆස්ට් ලේයර් එක හොඳටම පොඟවලා ඒකට උඩින් මේ විදිහට කොෆි අයිසිං එක දාගන්න මේක හොඳට තවරලා ඉවර වෙලා ඊළඟ ලේ එකක් තියලා මේ විදිහට වටේ ෆිනිෂින් කරගන්නයි තියෙන්නේ අපිට මේක මේ ටූල් එකක් නැතුව කරන්න පුළුවන් මං අද ඔයාලට ටූල්ස් මුකුත් නැතුව ලස්සන්ට අයිසිං එකක් කරගන්න විදියනේ කියලා දෙන්නේ ටූල්ස් ඕනේ නැහැ මේක ඔබලේ ගෙදර තියෙන බටර් නයිෆ් එකකින් හරි නැත්නම් පොඩි පිහියකින් වුණත් කරගන්න පුළුවන් මේ විදියට නීට් කරගන්න එක ඕගොල්ලන්ට මේක නැති වුණාට ඕගොල්ලෝ ගාව ATM කාඩ් එකක් හරි බැංකු කාඩ් එකක් මොකක් හරි ඒ වගේ කාඩ් එකකින් ටිකක් තද කාඩ් එකකින් මේක කරකවලා හොඳට මේ විදියට නීට් කරගන්න පුළුවන් දැන් හරි මං අද ඔයගොල්ලන්ට කියලා දෙන්නම් පයිපින් බෑග්ස් නැතුව පයිප් කරගන්නේ කොහොමද කියලා මං අද ගෙදරදිම හදාගන්න පයිපින් බෑග් එක කියලා දෙනවා මේ තියෙන්නේ මම අද ගත්තේ පාෂ්මන්ට් පේපර් එකක් ඔයගොල්ලන්ට ඔයිල් පේපර් තියෙනවා නම් ගන්න ඔයිල් පේපර් එක තමයි ගොඩක්ම හොඳ ඔයිල් පේපර් එක මෙහෙම අරගෙන මේ විදිය සමාන කොටුවක් කපාගෙන මේ විදිහට මුල්ලට මුල්ල වෙන්න නවන්න දැන් මේ විදිහට මේ මැද්දෙන් පිහියක් ආදාරෙන් කපාගෙන මේ වගේ ත්‍රිකෝණ කෑල්ලක් ආවනේ දැන් මේක මේ විදිහට මුල්ලට වෙන්න නවාගෙන රෝල් කරගන්නයි තියෙන්නේ මේ තියෙන්නේ දැන් මේකේ මේ උඩ තියෙන කොටස මෙහෙම තද වෙන්නේ නැවුවම මේ ගොට්ට දිගෑරෙන්නේ නැහැ අපිට දැන් මේක ඇතුළට අයිසින් පුරවලා හොඳට පාවිච්චි කරන්න පුළුවන් අපි මේක මේ විදිහට අගිස්ස චුට්ටක් කපලා මේ කේක් එකේ යට බෝඩ් එක දාගමු මේ තියෙන්නේ නොසර්ස් මුකුත් නැතුව නිකම්ම මේ විදිහට අපිට දාගන්න පුළුවන් ඒත් ලස්සනට තියෙනවා මම මේ කලර්ස් තුනක් ෂේඩ් කරලා දාගත්තේ දැන් මං කියලා දෙන්නම්
උඩ බෝඩර් එකට ඕගලන්ට 16 නැත්නම් 18 වගේ නොසල්ස් ඕන වෙනවා නම් මම අද කියලා දෙන්නේ නොසල්ස් මුකුත් නැතුවනේ එතකොට මේ විදිහට මේ පයිපින් බෑග් එකම අපිට නොසල් එකක් කරගන්න පුළුවන් මේ තියෙන්නේ හරිම ලේසි බලා ගන්නකෝ මේක ගොඩාක්ම නේක් නැති වුණත් අපිට gedara edineda පාවිච්චි කරනකොට අපිට කේක් එකක් හදිස්සියට කන්න හදා ගන්න වගේ ඩෙකරේට් කරගන්න මේ වගේ පුළුවන් මේ තියෙන්නේ මේ විදිහට චූටි දැත්තක් ඉතින විදිහට කපා ගන්න දැන් හරි දැන් මේක මේ විදිහට දා ගන්න පුළුවන් මේ බලන්න ලස්සන්ට එනවා මම මේ දැන් මේ ස්ටාර් එකක් දැන් මේකෙන් කේක් කවර් කරගන්න උනත් පුළුවන් ඒ වගේම අපි දැන් මේ විදිහට බෝඩර් එකකට පාවිච්චි කරනවා. දැන් හරි අපිට පුළුවන් කැමති ඩිසයින් එකක් මේ විදිහට දාගන්න. අවශ්‍ය නම් චොකලට් ටිකක් තිය කරලා මේකේ ඩෙකරේෂන් වලට පාවිච්චි කරන්න පුළුවන්. අද මම ඔයාලට චෙරි ගෙඩියක් හදන හැටි කියලා දෙන්න හිතුවා. ගොඩාක්ම ලේසියෙන් කිසිම ටූල් එකක් නැතුව මේ කේක් එකට ගොඩාක්ම චෙරි එකක් ආවොත් ලස්සනයි කියලා මට හිතුණා. මේ බලන්නකෝ මේ විදිහට බටර් අයිසින් ටිකක් අරගෙන මේකට අයිසින් චුකෝ තව සුට්ටක් එකතු කරලා ටිකක් ඝන වෙන්න රෙඩ් කලරින් ටිකකුත් එකතු කරනවා මම අද පාවිච්චි කරන රසාකෝ කලරින් රසාකෝ එකේ පිලර් බොක්ස් රෙඩ් තමයි මම පාවිච්චි කරන්නේ මේ විදිහට හොඳට අනාගත්තම මෙහෙම ගුලියක් වගේ හදා ගන්න පුළුවන් මේ තියෙන්නේ දැන් අපිට තියෙන්නේ මේක චූටි බෝලයක් අරගෙන මේ විදිහට හොඳට අතේ තියලා චූටි බෝලයක් කරගන්න දැන් මේකට මේ වගේ ටූත් පික් එකකින් මැද්දට පොඩි සිදුරක් අදලා යන්තම් චුට්ටක් නැට්ට තියනවා වගේ පේන්න හදන්න ඕන මේ තියෙන්නේ මෙන්න මෙහෙම හරිම ලේසි නේද දැන් අපිට හදිස්සියට කේක් එකක් හදලා නමුත් මේක ඩෙකරේෂන් කරගන්න චෙරි නැති වුණත් මේ විදිහට හදලා තියාගන්න උනත් පුළුවන් ෆොන්ඩන් හදන්න පාච්මන්ට් හදන්න මේ වගේ චූටි දෙයකට මහන්සි වෙන්නේ නැතුව ඉක්මනටම මේ වගේ හදාගන්න පුළුවන් හાર્ඩ් බටර් අයිසින් එකකින් මේ තියෙන්නේ මම අද හදාගත්ත කේක් එක ලස්සනයි නේද අපි බලමුකෝ මේක කපලා කොහොමද කියලා මේ බලන්න හරිම ලස්සනට තියෙනවා ඇතුළත් අපි රස බලමුකෝ කොහොමද කියලා හරිම රසයි ඔයාලත් මේ වගේ හදලා අපේ FB group එකට ෆොටෝස් දාන්න ඒ වගේම තව ඉදිරියට කේක් පාඨමාලාවල් තුලින් ඔයාලට දැනුමක් අවශ්‍ය දේවල් ගැන මට කමෙන්ට් කරන්න ඒ වගේ ලේසියෙන් ඕනම කෙනෙක්ට කරගන්න පුළුවන් කේක් නිර්මාණයක් අරගෙන ආයෙත් පස්සේ කේක් පාඨමාලාවත් එක්ක එකතු වෙන්නම් ඒ වගේම මම වීඩියෝස් දැම්ම ගමන් බලා ගන්න ඕගොල්ලෝ මාව subscribe කරන්න එහපැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න ඔයාලට සුබ දවසක්